මම දැන් මනම් මගේ ඉන්න පිරිස වැඩි 1000කටත් වැඩි ඉන්න සාමාන්‍ය. ඒතකොට අවුල තියෙන්නේ වෙලාවක් තිබුණ නැහැ පොතේ. එකයි ගැටලු. හරි. හරිනේ. පොතේ තව පොඩි පිරිසක් එන්න ඉඩ තියෙනවා. ඕකත් මගේ පුතාලා ඉක්මනින් පුරවලා දාමු. පොතේ ආකාශ් හිමේෂ ඉන්නවද? පේපර් එක ෂෙයා කරගන්න රෙඩි නේද? හරිනේ. ආකාශ් හිමේෂ ඉන්නව නේද? මගේ පොතේ පේපර් එක හරින්නේ. හරි. පුතා පේපර් එක නැති ආයි චුට්ටක් චැට් එකට දාමු. පේපර් එක ඕස් ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම ඉතින් පේපර් එක කොහොමද ඉතින් ෂෙයා කරන්න නැහැ. ඒ හින්දා ගැටලුවක් නැත. හරිනේ. අපි එහෙනම් වැඩේ පටන් ගමුනේ සුබ මොහොතින්. හරිනේ. එහෙනම් පොතේ ඉස්සරහම අපි සාකච්ඡා කරමු 2012 ගාන. මගුරු ඉස්සරම් පෙ 2012 ගාන සාකච්ඡා කරමු. පොතේ අනුපාත ගාන 2012 2012 ගාන. හරි. පොතේ ආකාශ හිමේෂ හරි නේද පේපර් එක? මම හිතන්නේ දැන් සූම් එක හරිද? හරි. පොතේ තව එකයි. හරි. තව එකයි. ආපු සෙට් එක පුතා කවුරුත් ලෙෆ්ට් වෙන්න එපා. ක්ලාස් එකට ලා ඉන්න. හරි. පොතේ පේපර් එක හරි නේද? කො පේපර් එක ෂෙයා කරන්න කියලා නැද්ද? හරි. සූම් එක හරි පුතා. ආයෙ කවුරුත් ලෙෆ්ට් වෙන්න යන්න එපා. කවුරුත් ආයෙ ලෙෆ්ට් වුණොත් එන්න බෑ. හරි. පුතේ එහෙනම් පේපර් එක ෂෙයා කරමු. මගේ පුතේ පේපර් එක ෂෙයා කරමු. හරි. පොතේ ඔන්න පේපර් එක දැන් ෂෙයා කරලා තියෙනවා. පොතේ අපි පහල තියෙන ගාන හදලා ඔකටෙමු. 2012 ගාන හදලා 14ටෙමු. 2012 ගාන ඉක්මනින් සාකච්ඡා කරලා දාලා 14 ගානටෙමු. හරි. පොතේ සරි. මම පොතේ Zoom එකේ මේ වෙලාවෙ ඉඳ ඉවරයි. ඒ හින්දා YouTube live එකෙන් සෙට් වෙන්න කියලා YouTube live දෙන link එකත් ඔන්න chat එකේ තියෙයි. ඔකත් status එක කොහොමද දාමු? ඒතකොට YouTube live එකෙන් ඉතුරු අය සෙට් වෙන්නේ. හරි. පුතා ඔන්න ගාන කියනවා 2012 ආපු ගාන පොතේ 2012 ආපු ගාන. දැන් ඕකේ තව චුට්ටි කොටසක් තිබ්බා මං හිතන්නේ ප්‍රතිශත සම්බන්ධ. අපි ඒවා ටික කතා කරන්නේ නැහැ. අද කතා කරන්නේ අනුපාත සහ මිනිස් දින ගාන පොතේ. ඒ නිසා අනුපාත කොටසින් තමයි ඔන්න මං ගාන දෙන්නේ. පොතේ 2012 ආපු ගාන අය අපිට කියනවා පාසලක සිටින ගැහැණු ළමයි සංඛ්‍යාව හා පිරිමි ළමයි සංඛ්‍යාව අතර අනුපාතය 4:5 කියලා කියනවා. ඒක පොතේ ඔන්න මම පොතේ 2012 ගානමයි සාකච්ඡා කරන්නේ අපි. 2012 ඕ ලෙවල් පේපර් එකේ ආපු ගානකදී ඔන්න අපිට කියනවා මගේ පුතා පාසලක සිටින ගැහැණු ළමයි සංඛ්‍යාව හා පිරිමි ළමයි සංඛ්‍යාව අතර අනුපාතය 4:5. ඔන්න මම ලියනවා පුතේ ගැහැණු ළමයි අනුපාත පිරිමි ළමයි කියද ගැහැණු අනු පිරිමි පුතා කියද 4:5 කියලා කියනවා. ඒක පුතේ හොඳට ලියා ගන්න. හොඳට බලන් ඉන්න. හොඳට ගාන කියවන්න. ගාන හොඳට කියවන්න. හොඳට අහගෙන ඉන්න. හරිනේ. පුතේ කියනවා පිරිමි ළමයි සහ ගැහැණු ළමයි අතර අනුපාතය පුතේ 4:5 කියලානේ. ගැහැණු ළමයි සහ පිරිමි ළමයි. එහෙනම් ඉස්සරහම ගැහැණු ළමයි 4:5. පුතා ඔන්නෝගෙන් කියවෙන දේ මං චුට්ටක් සරලව කියලා ඉන්න. පුතේ ප්‍රශ්න චුට්ටක් අයින් කරමුකෝ. මගේ රත්තරන් පුතේ මෙන්න මේකයි ඕකේ අපිට කියන්නේ. ගැහැණු ළමයි 4 දෙනෙක් හිටියොත් පිරිමි ළමයි ඉන්නවලු පුතේ ගැහැණු ළමයි 4 දෙනාට 5 දෙනෙක්. හරිද? ඉස්කෝලයක් ගැන නේද ඔය කියන්නේ? හරි. ඉතින් පුතේ ඒ ඉස්කෝලේ ගැහැණු ළමයි 4 දෙනෙක් හිටියොත් පුතේ පිරිමි ළමයි 5 දෙනයි. එහෙනම් ගැහැණු ළමයි 8 දෙනෙක් හිටියොත් පිරිමි ළමයි 10 දෙනයි. ගෑනු ළමයි 15ක් හිටියොත් සෝරි ගෑනු ළමයි 12ක් හිටියොත් ගෑනු ළමයි 12ක් හිටියොත් පිරිමි ළමයි 15යි. ගෑනු ළමයි 16ක් හිටියොත් පිරිමි ළමයි 20යි නේ. අර ගෑනු ළමයි 4යි නම් පිරිමි 5යි. ගෑනු ළමයි 8යි නම් පිරිමි ළමයි 10යි. ඔහොම තමයි යන්නේ. ඔන්න ඔහොමයි යන්නේ මගේ පොතේ. හරි. අපි බලමු එහෙනම් ප්‍රශ්නේ මොකද්ද කියන්නේ කියලා. හරි. චුරුපදේ අනුපාත දෙකක් මේකේ සමාන කරන්න තියෙන්නේ. අනුපාත දෙකක් සමාන කරන්න තියෙන්නේ. මම ඔක ලස්සනට කියලා දෙනවා පොතේ. ලස්සනටම කියලා දෙනවා අනුපාත දෙකක් සමාන කරන්න තියෙන්නේ. ඔකේ. හරි. අපිට කියනවා පුතේ ඔන්නෑ පළවෙනි ප්‍රශ්නය පාසලේ ගෑනු ළමයි 800ක් සිටියේ නම් පාසලේ සිටින මුළු සිසුන් සංඛ්‍යාව කොපමණද? පුතේ ඉන්න ගෑනු ළමයි ගාන 800යි. මම දාන්න පැත්තකින් චුට්ටක් ලියනවා මම. ප්‍රශ්නය කරමු.
ඉන්න ගැහැණු ළමයි ගන්න අර සියවන දැන් උදන ඉන්න ඕනකේට තේරෙන විදිහට මම ලස්සනට මේක කියලා දෙනවා පොතේ මේ පාසලේ ඉන්න ගෑනු ළමයි ගන්න මගේ චුරු පොතේ 800යි ගෑනු ළමයි 800යි නම් අපෙන් අහන්න ඉන්න මුළු ගාන පොතේ ගෑනු ළමයි ගන්න 800යි නම් අපි හොයාගමු පිරිමි ළමයි ගන්නනේ පොතේ ගෑනු ළමයි 800යි නම් අපි හොයාගමු ඉන්න පිරිමි ළමයි ගන්න පොතේ කොහොමද හොයන්නේ හරි සරලයි පොතා මේ අනුපාතේම අපි ගමු අපි හිතනවා ඉන්න දැන් මන් දන්නවද මේ වෙනකොට ඉන්න පිරිමි ළමයි ගන්න මගේ චුරු පොතේ මම දන්නේ නැහැ මේ වෙනකොට ඉන්න පිරිමි ළමයි ගන්න කීයද කියලා මං හිතනවා පිරිමි ළමයි ගන්න x කියලා සර් මං x කැමති නැහැ වෙන අකුරක් ගන්න පුතා කැමති අකුරක් හොයා ගන්න මගේ දුව ඔයා කැමති අකුරක් ගන්න මං ගන්නවා x කියලා හරිද එහෙනම් පුතේ ඔන්න චුරු පොතේ ඔන්න ඔන්න මගේ පුතා මම ගන්නවා x කියලා මං ගන්නවා x කියලා පුතේ ගෑනු ළමයි ගන්න මම දන්නවා අට ඔන්න පාසලේ ඉන්න ගෑනු ළමයි අටසේ මං පිරිමි ළමයි ගන්න දන්නේ නැහැ එක තප්පරයක් හරි ගානකද ඉතුරු කරගන්න ක්‍රමයෙන් ඒ නිසා පුතා මෙන්න මේකේ මේ පිරිමි ගෑනු මාරු කරගන්න. එතකොට හරි ලේසි පුතා. ගෑනු පිරිමි මාරු කරගත්තා නම් පට්ට ලේසි. හරි. අටස්තර මාරු කරලා පිරිමි ඉස්සරම ali යන්න ගෑනු ඊට පස්සේ. ඒක මාරු කරා කියලා කිසිවක් ලක් නැහැ. උත්තර එකයි. පුතේ එතකොට පිරිමි 5යි ගෑනු 4යි. පුතේ එතකොට මෙතන ඉන්නේ අනුපාතය පිරිමි අනුපාත පැත්ත x වෙනවා ගෑනු අනුපාත පැත්ත පුතේ 800 වෙනවා ඔච්චරයි. හරි. අපි එහෙනම් මේකත් මාරු වෙලා වගේ ලියෙන්නේ නැහැ. පුතාලා මං අනුපාත ලකුණ අයින් කරන්න මොකද්ද කියලා තියෙන්නේ මේක මෙහිම අල්ලලා කරකන්න කරකනවා කියලා මං කැරකිල්ල හදනවා කරකන්න එපා හරිනේ චුට්ටක් හිමි රෝග කරකනකොට අනුපාතයේ ෂේප් එකේ බෙදීමක් වෙනවනේ ආ එන මොනවා බෙදීමක් කරනවා ඈ මම ඉතින් පුතා මම මේ හතර වුණා යටට අල්ලලා කරකනවා එතකොට පහ බෙදීම හතර වෙනවා සමානයි පුතේ 800 අල්ලලා යන්න කරගෙනකොට මොනවා වෙනවද x බෙදීම 800 වෙනනේ හරිනේ මගේ පුතා x ලගේ හොයන්නනේ ඕන x ලගේ හොයන්නනේ ඕන නේ පොතේ x ලගේ හොයන්න ඕන x ලගේ හොයන්න මගේ පුතා මොකද කරන්නේ 800 අයින් කරන්න පොතේ 800 අයින් කරන්න දෙපැත්තම 800ෙන් ගුණ කරමු පොතේ දෙපැත්තම අපි 800 මෙන්න මේ විදිහට ගුණ කරලා දාමු එතකොට මගේ පුතා මේ පැත්තේ 800 800 කැපිලි කියලා x තනින් වෙනවා පොතේ මේ පැත්තේ 4ට 4 වයි එකයි 800ට 4 වයි පොතේ කීයද 200යි 800ට 4 වයි 200යි මගේ පුතා 205 පහක් කීයද ආ සර් 205 පහක් 10යි නේ ආ ඉතින් පොතේ ඉන්න පිරිමි ළමයි ගාන කීයද එහෙනම් 10යි මගේ පුතා ඉන්න පිරිමි ළමයි ගාන කීයද මගේ පුතා ඉන්න පිරිමි ළමයි ගාන 10යි ඉතින් පිරිමි ළමයි 1000ක් ඉන්නවනම් ගෑනු ළමයි 800ක් ඉන්නවනම් ඉන්න මුළු ගාන කීයද කියන්න බලන්න සර් 1000යි 800යි එකතු කරාම 1800 හරියට හරි මගේ පුතේ කියදේ 1800යි එහෙනම් පුතේ ඔන්න මුළු සිසුන් ගණන චරවදා මුළු සිසුන් ගණන පාසලේ සිටින මුළු සිසුන් ගණන මොනින් හදලා දාමු මම අතර පුතේ ගෑනු ළමයි 800යි පිරිමි ළමයි අපි හෙව්වා 1000යි කියලා. පොතේ 800යි 1000යි එකතුව කීයද? 1800යි. 1800යි පුතා. ඉන්න මුළු ගාන කීයද? 1800යි. හරිනේ. 1800
අටසියයි චුරුපදේ ඉන්න මුළු ගාන කියද 1800යි පුතාලා ඉක්මනින් හරි සෙට් එක අත උස්සයි යමල්ල හරි සෙට් එක අත උස්සයි යමල්ල සර් ගාන හරි නියමයි ගාන තේරුණා හරි නැත්තම් ගාන තේරුණා නැද්ද කියලා චොට්ටක් දාගෙන යම්මගේ පුතේ අර ඉක්මන් කරන්න හරි නියමයි සෑහෙන පිරිසක් අත උස්සනවා නියමයි මගේ පුතේ සතුටු වෙන්න බලගෙන හරි පුතාලා ඉන්න කවුරුත් ලෙෆ්ට් එන්න යන්න එපා අපරාධය ආ එන්න බැරි වෙයි හරි පුතේ යන්න අපි එහෙනම් දෙවෙනි ගාට දැන් මේකේ ඉක්මනින් හදාගෙන යනවා පුතේ අපිට නතර වෙවි ඉන්න වෙලාවක් නැහැ මොකද පැයයි දෙන්නේ පුතේ මේ පැයට පැයේ උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනේ අපි නැත්නම් අපරාධිනේනේ දැන් නිදි මරාගෙන පුතේ අපි මේ ඉන්න එක තේරුමක් නැහැ එහෙනම් මගේ පුතේ මේ පැයේ උපරිම ප්‍රයෝජනයක් ගන්න චුර පුතේ පුළුවන් තරම් අපි වැඩ කරමු පුළුවන් තරම් පුතා වැඩ කරමු හරි මම රත්තරන් පුතේ එහෙනම් යන් අපි ඊළඟ ගානට පුතා ෂෙයා කරමු පේපර් එක පුතේ ඒකේ කියන දෙවෙනි ගානට යන් අපිට කියනවා ඒකේ දෙවෙනි ගාන මාස කිහිපයකට පසු පාසලේ සිටින සිසුනට අමතරව තව ගැහැණු ළමයි සංඛ්‍යාවක් පමණක් පාසලට ඇතුළත් විය. පුතා මාස ගානකට පස්සේ වුණ අලුතෙන්. දැන් පාසලේ ඉන්න අයට අමතරව අලුතෙන් තව ගැහැණු ළමයි ටිකක් එනවලු. ආ ගැහැණු ළමයි ටිකක් එනවලු හරි නේද? ඔල්ලෝ හැම වෙන කැමති නේද ඒවට හරි. ආ ඔන්න ඊළඟට කියනවා දැන් hina වෙන්න එපා හරි. එහේ ප්‍රතිඵලයක් ලෙස ගැහැණු ළමයි සංඛ්‍යාව හා පිරිමි ළමයි සංඛ්‍යාව අතර අනුපාතය 6ට 5 ලෙස වෙනස් විය. පුතා දැන් ඕන් අනුපාතය මොකක් වෙලාද වෙනස් වෙලා හරිනේ දැන් කොල්ලෝ දානවා එකෙන්ම කැමදී සර් අපි එකට හරි ආ මම දන්නවනේ ඉතින් හරි පුතා අපිට කියනවා නව අනුපාතයේ පුතේ 6 අනුපාත 5 කියලා වෙනස් වෙලා අපෙන් අහනවා පාසලට අමතරව ඇතුළත් වූ ගැහැණු ළමයි සංඛ්‍යාව සර් පුතේ හරිම ලේසි සිරපතේ හරිම ලේසි හරි නේද ආ එහෙනම් ඔන්න පුතේ සම්ප්‍රයක් දෙන්න අම දෙක ගානම දාගෙන ඉන්නවා කියලා හරි පුතේ ඔන්න හදලා දාම් හරි චිරපදේ ඔන්න හරි වැඩේ කොට එන පුතේ ඔන්න දැන් මේ වෙනකොට ඉන්න පිරිමි ළමයි ගාන දන්නවා පුතා පිරිමි ළමයි ගාන කීයද දැන් පිරිමි ළමයි ගාන 1000යි ඈ මොකද මම ඉන්න පිරිමි ළමයි ගාන 1000යි ගෑනු ළමයි කවුරුත් එකතු වෙනවා අර දැන් ගෑනු ළමයි ටිකක් එකතු වෙනවා අපි දැන් දන්නේ ඉන්න ගෑනු ළමයි ගාන හරිද පුතේ අපි දැන් දන්නේ නැහැ නේ ඉන්න ගෑනු ළමයි ගාන අපි ඉන්න ගෑනු ළමයි ගාන දන්නේ නැහැ මං හිතනවා ගැහැණුලමයි සංඛ්‍යාව හා පිරිමිලමයි සංඛ්‍යාව අතර අනුපාතය 6 අනු 5 හරි පුතේ නැෂයන් කරමු ගැහැණුලමයි සහ පිරිමිලමයි අතර අනුපාතයේ චුරුපතේ මොකක් කියලා කියනවද ගැහැණුලමයි සහ පිරිමිලමයි සංඛ්‍යාව අතර චුරුපතේ නව අනුපාතය 6 අනු 5 කියලා කියනවා ඕනම් අලුත් අනුපාතය 6 අනු 5 වෙනවා පුතේ අපෙන් අහන්නේ අලුතෙන් ආපු ගැහැණුලමයි ගාන කීයද සර් එහෙනම් ප්‍රශ්නේ අමාරු ඇති නේද නෑ පුතා පට්ට ලේසි මාර ලේසි හිතනට වඩා හරි ලේසි පුතේ මේකේ අනුපාත සමාන කරමු අනුපාතේ සමාන වෙන්න ඕන නේද මෙන්න මේ අනුපාත වලට එහෙනම් මගේ පුතා ඔන්න මම ආපහු ලියනවාද මෙතනින් අනුපාතය අරගෙන පුතා ගෑනු ළමයි ගාන 1 පිරිමි ළමයි ගාන 1000 ඉතින් පුතේ ගෑනු ළමයි ගාන 1000යි මරතරම් පුතේ ගෑනු ළමයි ගාන 1000යි පිරිමි ළමයි ගාන 1000යි ඔය අනුපාත දෙක පුතා සමාන වෙන්න බෑ මේ අනුපාත දෙක සමාන නෝ අනුපාත දෙක සමාන කරලා දාමු හරිනේ එහෙනම් ඔන්න මං අනුපාතය දෙනවා පුතේ මෙතනින් එනවා 6 අනුපාත 5 සමානයි පුතා y අනුපාත කීයද 1000ට හරිනේ මගේ පුතේ අනුපාත ලකුණ අයින් කරන්න මොකද කරන්නේ කරකනවා කැරකිලි ලැබෙනවා කරකන්නේ නැහැ හා එහෙනම් ඔන්න මං කරකනවා පුතේ 15ට
තොර හය බෙදීම පහ වෙනවා සමානයි. මෙතනින් පුතේ එනවා y බෙදීම 1000 කියලා. ඉතින් පුතේ මොකද කරන්න ඕන? y වල අගය ගන්න මේ 1000 අයින් කරමු. පුතා බෙදීමක් අයින් කරන්නේ දෙපැත්ත දෙපැත්තම පුතේ ගුණ කරලානේ. එහෙනම් පුතා මේ 1000 අයින් කරන මේ පැත්තත් තොන්න 1000 න් ගුණ කරමු. මම පුතා 18 1000 වුණා වෙනවද කැපිලා යනවා. පුතේ මේ පැත්ත ඉතුරු වෙන්නේ මොකද්ද? y විතරයි. පුතේ මේ පැත්ත 5 5ට 5 ඒව කැපිලා 18 5 ඒව 200යි. ඉතින් පුතේ 200 ඒව 6ක්. හෑ 1200යි නේද? 1200යි නේද? හරි මං උත්තර ගන්න එකට වගේ ඉස්සර උත්තරේ කිව්ව හරි නේද පොතේ එතකොට ගෑන් ළමයි ගාන කීයද 1200යි ඒක රෝස පාටනේ හරි අවු පොතේ ඉන්න ගෑන් ළමයි ගාන කීයද 1200යි ඔක්කොම ගාන ගෑන් ළමයි පොතේ එහෙනම් මට කියන්න අලුතෙන් ආපු ගෑන් ළමයි ගාන කීයද මගේ රත්තරන් පොතේ අලුතෙන් ආපු ගෑන් ළමයි ගාන කීයද පොත අලුතෙන් කලින් 800ක් හිටියා කලින් 800ක් ඉරි අලුතෙන් ආවේ පුතා කොච්චරක්ද 400ක් අලුතෙන් ආවේ මගේ පුතේ 400ක් නේ කලින් 800ක් ඉරි දැන් ඔක්කොම 1200යි එහෙනම් පුතේ අලුතෙන් ආපු ගාන වෙනවා අලුතෙන් පැමිණි ගෑනු නම් ගන්න පුතා හරිම ලේසියි අලුතෙන් පැමිණි ගෑනු ළමුන් ගන්න කියද 1200න් අඩු කරන්න කලින් හිටපු ගාන 800 1200න් පුතා අඩු කරන්න කලින් හිටපු ගාන 800 එතන එතකොට කියද 1200න් 800ක් අඩු නම් පුතා 400 දැන් 10 වසර 11 වසර කියලා ભેදයක් නැහැ දෙගොල්ලොටම ඕවා තේරෙන්නේ නැහැ පුතා 10 වසරේ අය හිටියත් ඒ අයටත් තේරෙන්නමයි මම ඉතින් කියලා දෙන්නේ පුතේ ඒ දන්නවනේ ඉතින් 10 වසර සෙට් එකේ හිටියත් පුතා තත් තේරෙන්නම තමයි මේ වටික මම කියලා දෙන්නේ හරි නේද එයාලටත් තේරෙන්නම තමයි චුරුපතේ කියලා දෙන්නේ හරිද හරි පොතේ නේද යන් ඊළඟ ගානට මගේ පොතේ ඉවරයි නේද හැමෝම පොතේ ඉවරයි නේද ඊළඟ කොටසට යමු නේද අපි හරි පුතේ ඊළඟ කොටසට හරි පුතා මං හිතනවා ඒ ගානේ ඒ කොටස සම්පූර්ණයෙන් ඉවර ඇති ඒ ගානේ ඒ කොටස සම්පූර්ණයෙන් ඉවර ඇති පුතේ ඊළඟට යන්න තියෙන්නේ සම්පූර්ණ අලුත් ගානකට 2010 කීයද 14ද උඩනේ තියෙන්නේ හරි පුතේ 2000 දැන් ඔය ඒ ගානේ පුතේ තව චූටි කොටසක් තිබ්බ ප්‍රතිශත සම්බන්ධය ටික මං අයින් කරා මොකද අද කතා කරන්න අපි අනුපාත සහ මිනිස් දිර කොටසනේ පුතා හරි ඔන්න පුතේ තව අනුපාත ගානක් අපිට තියෙනවා ඕක මගේ පුතා 2000 කී ගානද පුතේ පොඩක් උඩට ගන්න ප්‍රශ්නයක් ඇති බලමු අවුරුද්ද කීයද කියලා 2014 ගාන මොකද 2014 ගාන ඔන්න දීලා තියෙනවා ඊළඟට සුරවද 2014 ගාන අතන තාම ඉක්මනින් මම බලවට ඉක්මනින් නම් රෙදි වගේ වැඩි දෙක තියෙන්න ඕන එවද නම් මම කිව්වත් ඇත්ත මොකද මේ සමහර වෙලාවට දැන් රෙදි පරාගෙන ඕන එක ගන්න ඕන නාව වෙන විදිහේ පන්තියෙ ඉන්න උනොත් ඉන්නවා නේ හම්බවන්න ගන්න ගන්න කියලා සීස් එකේ ෆෝන් එක ළඟ තියාගන්න ඒ වගේ ඉන්නවා නම් කියන්නේ මොකද ඒක නේද ඕවා පළදේ කවදා හරි විභාගය කියලා උන දවසට මතක් වෙයි ඔබ මම එදා මෙන්න මෙහෙම ෆෝන් එක තියලා හිටියන් නේද කියලා ඒක මතක් වෙයි එදාට ඒ නිසා පරිස්සමෙන් පොද ඒ වගේ
වැඩ කරන්න එපා කවුරුත් ඈ ඉගෙන ගන්න බුදුමා විශ්වාස කරලා නේද ඔයාලට වරන් දීලා තියෙන නිකන් ඉන්න නෙමෙයි නමල්ක තත් ඉගෙන ගන්න එහෙනම් චුරු දෙකෙන් පොරෙන් ප්‍රයෝජනයක් ගන්න හරි මම යතර කරේ යන්න 2014 ගානට මම 2014 ගානට යන්නේ 2014 පුතේ ප්‍රශ්නේ කියව මොකද්ද කියන්නේ ඍජුකෝණාශ්‍රයක් ඍජුකෝණාශ්‍රාකාර මතුපිටක් සහිත පොකුණක් උද්‍යාන තුල ඉදිකල යුතුව ඇත්තේ පහත දැක්වෙන අවශ්‍යතාවන් වලට අනුකූලයි පුතේ අපිට කියනවා මතුපිට වර්ගඵලය ඍජුකෝණාශ්‍රාකාර මතුපිටේ වර්ගඵලය උද්‍යානයේ වර්ගඵලයෙන් 10 නිකල් දුක් පුතේ ඔන්න මතුපිට වර්ගඵලය අපිට කියන උද්‍යානයේ වර්ගඵලයෙන් 10 නිකල් කියන පුතේ මතුපිට වර්ගඵලය ත්‍රිජකෝණාශ්‍රාකාර තවත් පැත්තක් BA ඔස්සේ වෙනවා කියලා කියනවා හරි එතකොට එකක් BA අනිත් එක BA BC එකක් BC අනිත් එක BA කියලා කියනවා අපිට කියනවා පොදේ තවත් කොටසක් ඉදිකල යුතු පොකුණේ දල සටහනක් මිනුම් සහිතව ඉහත රූපේ මැද දක්වන්න කියලා කියනවා චුට පොදේ වැඩේ කොට මගේ රටතර පොදේ ඔන්න පොදේ ඒ ගානේ පොඩි අවුලක් තියෙනවා මාර කේස් එක මොකක්ද අවුල දින් අපිට මේ හිතා ගන්න බැහැ උදා ඒක අඳින්න හිතා ගන්න බෑ නිකන් මොංගල් වගේ මටත් ගන්න දෙයක් අප්පඩ සිරි මාර කේස් එක පොතේ මේ කලින් ගානේ කොටසක් ඈ හරි මගේ පොතේ මේ කලින් ගානේ කොටසක් වැරදිලා පේපර් එකට ඇවිල්ලා තියෙන්නේ පොතේ පහල තියෙන්නේ ප්‍රශ්නේ අනුපාත ගාන යට තියෙන්නේ හරි 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 ජොට්ටක් ඉතින් ඔය ඩාම් වෙනා ඩෝම් වෙනා නේ මං හිතන් හිටි පොතේ මෙහෙමයි පොඩක් ප්‍රශ්නේ අයින් කරහල්ලක මං ඒක ජොට්ටක් කියන්නම් ඈ ඔය කියවපු එක මම වැරදිලා මං මේ කියවවු ඈ පොතේ මේ මම මේ පොඩක් කියවල ඉවරලා හදාගෙන යන්න හදනකොට නිකන් මොංගල් වගේ නම් උත්තරය හදා ගන්න තේරෙන්නේ නැහැ මේ මොකක් ගැනද මේ කියන්නේ කියලා මම බැලුවා හරිනේ මම දානලේ මොකද දානකොට පේපර් එක හදන්න පොලේ හදිස්සියට මොකද අද අද උදේ ඉඳන් හදා කියන්නේ බෑ මම ඉස්සල්ලා චොඩක් අහගෙන අද උදේ ඉඳන් පොතේ අද උදෑසන 8 ඉඳන් උදේ 8 ඉඳන් පොත මේ වෙනකම් එතකට කියන්නේ උදේ 8 ඉඳන් මේ වෙනකම් පොතේ එක දිගට වැඩ එක දිගටම වැඩ මං එච්චර වැඩ කරලත් බං මේ ෆ්‍රී ක්ලාස් එක දැන් බලා ගොඩක් යමු බලන් ඉන්නවනේ ගොඩක් එම් බලන් ඉන්නවා මං ක්ලාස් එකට එනකන් මේ ක්ලාස් එක කරනම් ගොඩක් එම් ආසාවෙන් බලන් ඉන්නවා එවුන් වෙනුවෙන් තමයි මගේ පුතේ මම මේ ආවේ හරිද එතකොට මොකද වැඩ කරන එවුන් පිරිස පුතේ බලාගෙන ඉන්නවා ක්ලාස් එක පටන් ගන්න ගමන් දැන් ඒ පිරිස වෙනුවෙන් පුතේ පවුනේ නේ මම මේක ෆ්‍රී කරන්නේ දැන් බලන්න කවදාවත් කියන්නේ මේක කරලා පන්තියක් අරගන්න පන්ති දෙන ඒවට වරෙල්ල කියලා කවදාවත් මම මේක හරියට කියන්නේ නැහැ පුතානේ ඒ ක්ලාස් දෙන ඕනෙවුන් ඉන්නවා නම් වරෙල්ල විතරයි කියන්නේ හරිනේ එතකොට පුතේ උදේ 8 ඉඳන් හවස තුන විතර වෙනකන් අද සෙමින එකක් තිබුණා ඒක කරා ඊට පස්සේලා තුනහමාරේ ඉඳන් මේ වෙනකන් පන්තිම තමයි හරිනේ පන්ති දැන් බල මේකේ ඉන්නේ වුණොත් දන්නවනේ මගේ කලින් ක්ලාස් එකේ ඊට බෙවුන් ඉන්නේනේ හරි ඒ නිසා පොදේ චොට්ටක් හදිස්සියේ පේපර් එක හදාුවේ ලින්ක් එක ෂෙයා කරන්නවත් වෙලාවක් නැති තරම් හදිස්සියේ පේපර් එක හදාුවේ එතකොට කලින් ගානේ ටිකක් ඇවිල්ලා තියෙනවා ඒක අවුලක් නැහැ හරි එහෙනම් පොදේ දැන් ගානට නෑ හරි ඒක පොදා චුට්ටි වැරදීම ගාන පහල තියෙනවා එතන ඉඳන් හදාගෙන යන්න හරි මගේ බරවට ඉක්මනින් හදාගෙන යන්න හරිනේ පොතේ පේපර් එක ෂෙයා කරමු හරි චුරු පොතේ ඔන්න පොඩි ඉඩක් තියෙනවා Zoom එකේ YouTube live එකේ ඉන්න අයට ඕනනම් එන්න පුළුවන් ඒ වගේම Zoom එකේ ඉන්න සෙට් එක පොඩ්ඩක් link එක ෂෙයා පාරක් දාන්න හරි පොතේ යන් අපි ගාන බලන්න එනවා මොකද්ද කියන්නේ කියලා 2014 ඕ ලෙවල් ගාන 2014 පොතේ පේපර් එක ෂෙයා කරමු හරි පොතේ අපිට කියනවා මොකක්ද ආහාර ප්‍රශ්නේ පොඩක් උඩට ගමු පේන්නේ නැහැ පොතේ තව ටිකක් ගන්න තව හරි ඔන්න කියනවා ගන්න සිමෙන්ති හා වැලි වලින් සමන්විත S හා T නම් මිශ්‍රණ දෙකක් ඇත පුතා එක ඔන්න මිශ්‍රණයක් තියෙනවලු සිමෙන්ති වැලි වලු දෙක තියෙන්නේ සිමෙන්ති සහ වැලි වලින් සමානයි පොතේ S හා T මිශ්‍රණ දෙකක් තියෙනවලු හරි එතකොට S මිශ්‍රණයේ තියෙන පුතා සිමෙන්ති වැලි T වල තියෙන සිමෙන්ති සහ වැලි අපිට කියනවා චුර පුතේ සිමෙන්ති හා වැලි ස්කන්ධ අතර අනුපාතය පුතේ ස්කන්ධ අතර අනුපාතය දෙනවා එක මිශ්‍රණයක පුතා S මිශ්‍රණේ ඒ අනුපාතයේ එක අනුපාත 7යිලු T
තීවලු පුතේ සිමෙන්ති සහ වැලි අතර අනුපාතය 1:9යිලු පුතේ ඔන්න සිමෙන්ති සහ වැලි අතර අනුපාතය මම ලියනවා දැන් සිමෙන්ති සහ වැලි අතර අනුපාතය පුතේ දීලා තියෙනවා මම උඩට ලියා ගන්න පුතේ සිමෙන්ති සහ වැලි මම පුතා මේ හිස් මිශ්‍ර නැහැ මේ මොකක්ද හිස් මිශ්‍ර නැහැ මේ හිස් මිශ්‍ර නැහැ තවද ඊළඟට ටී මිශ්‍ර නැත් මම ඔබ හොම්බ ලියා ගන්න ටී මිශ්‍ර නැහැ දෙවනි මිශ්‍රණයේ ස්කන්ධ තය අනුපාත දෙක ඔන්න තියෙනවා හරිද චුරුපදේ පළවෙනි ප්‍රශ්නේ අපිට කියනවා පළවෙනිම එක ඔන්න පුතා දැන් අනුපාත ගාන ඔයා හරියට කරගෙන ආවනම් මගේ පුතේ කලින් එක හගෙන හිටියා නම් හරියට මේ ගාන ඔයාට ගේමක් නැහැ නැතිනම් හදන්න පුළුවන් ගේමක්ම නැහැ පුතේ ඔන්න ප්‍රශ්නේ කියනවා ස් මිශ්‍රණයේ කිලෝ 80ක ඇති වැලි ස්කන්ධය සොයන්න චුරුපදේ පළවෙනි ප්‍රශ්නේ අයින් ඔන්න පුතේ ප්‍රශ්න හදාගෙන යනවා දැන් නේද අපිට කියනවා ස් මිශ්‍රණයේ ඔක්කොම තියනවා කියලා 80ක්. දැන් ඔක්කොම කියලා 80යි තියෙන්නේ. ඔය කිලෝ 80ෙන් මගේ පුතා වැලි කොච්චරයිද සිමෙන්ති කොච්චර වැලි ගන්න අහන්නේ නේ. වැලි ගන්න විතරයි අහන්නේ. දැන් හරිම ලේසි. පුතේ මෙච්චරයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ පුතේ ඔක්කොම මෙතන සිමෙන්ති කිලෝ 1යි මෙතන සිමෙන්ති මෙයාලා මේ කියන එක ඕම් මම පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නම්. මගේ රත්තරන් පුතේ දුවේ අහගනින් ඔන්න මෙතන කියන එක. පුතේ සිමෙන්ති කිලෝ 1ක් සහ වැලි කිලෝ 7යි. මේ සිමෙන්ති කිලෝ 1ක් තිබුත් වැලි කිලෝ 7ක් යනවා කියන්නේ මේකෙන් කියවෙන්නේ. පුතා මෙතනින් කියවෙන්නේ අපිට සිමෙන්ති කිලෝ 1ක් තිබුත් වැලි කිලෝ 7ක් තියෙනවා. සිමෙන්ති කිලෝ 1ක් තිබුත් පුතේ වැලි කිලෝ 7ක් තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම කිලෝ කීයද? මෙතන ඔක්කොම කිලෝ පුතේ කීයද? ඔක්කොම කිලෝ 8යි නේ. මෙතන 7යි මෙතන 1යි ඔක්කොම කිලෝ 8යි නේ. පුතේ කිලෝ 8ක් ගත්තොත් ඔක්කොම කිලෝ 8 මගේ පුතා මෙතන කියවෙන්නේ ඔක්කොම කිලෝ 8ක් ගත්තොත් කිලෝ 1ක් සිමෙන්ති කිලෝ 7ක් වැලි කිලෝ 8ක් ගත්තොත් තමයි ඔහම වෙන්නේ. පුතේ එහෙනම් කිලෝ 16ක් ගත්තොත් මොකද්ද වෙන්නේ? කිලෝ 16ක් ගත්තොත් මගේ පුතා සිමෙන්ති කිලෝ 2යි වැලි කිලෝ කීයද? 14යි. ඔකයි කියවෙන්නේ. චුරපතේ හරිම ලේසි. අපෙන් මේකේ අහන්නේ කිලෝ 80ක තියෙන වැලි ගාන කොච්චරද කියලා අහන්නේ. මගේ රත්තරන් පුතේ තියෙන වැලි ගාන එහෙනම් ඔන්න ස් මිශ්‍රණයේ ඇති වැලි ගාන. පුතේ ඔන්න වැලි ස්කන්ධය. චුරපතේ වැලි ස්කන්ධය තමයි අහන්නේ අපි. මගේ දිරු පුතා වැලි ස්කන්ධයයි අපෙන් අහන්නේ. පුතේ කිලෝ 80ක තියෙන වැලි ස්කන්ධයනේ අහන්නේ වැඩේ කොට පුතේ වන්න සම්පූර්ණ කිලෝ ගාන 80යි පුතේ සම්පූර්ණ කිලෝ 80යි ඒකෙන් පුතේ මෙතන කිලෝ 8ක් ගත්තොත් 8න් වැලි කොච්චරක් තියෙනවද 7යි නේ පුතේ වම් මේ මෙහෙමයි ගන්න අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද මෙතන එකක් මෙතනිය යම් පුතේ කිලෝ අපි දන්නේ කිලෝ 8ක් ගත්තොත් 7ක් වැලිනේ පුතා වන්න අපි දන්නේ මේකද කිලෝ 8ක් ගත්තොත් මේ මෙතන 7යි මෙතන එකයි ඔක්කොම 8යි නේ පුතා මේ 10 වසරෙ ඉන්න උන්ටත් එක තේරෙන්නයි කියලා දෙන්නේ. ඒ තරම් ගොඩක් පැහැදිලි කරන්නේ නැහැ. පුතා මෙතන කිලෝ 7යි මෙතන කිලෝ 1යි කිලෝ 8යි. කිලෝ 8ක් ගත්තොත් මගේ රත්තරන් පුතා කිලෝ 7ක් වැලි. මතක අපි දන්නේ කිලෝ 8ක් ගත්තොත් කිලෝ 7ක් වැලි නම් කිලෝ 80ක් ගත්තොත් වැලි කීයද? පුතේ කිලෝ 80ක් ගත්තොත් වැලි කීයද ඔච්චරක්? මම පුතේ කිලෝ 80ක් ගත්තොත් වැලි කීයද? මම පුතා ඔන්න මම එහෙනම් හදලා දානවා. 8ට 8 ඒවා 1යි 80ට 8 ඒවා පුතේ කීයද? 10යි. චුර පුතේ 8ට 8 ඒවා 1යි 80ට 8 ඒවා 10යි. පුතා 7 10 කීයද? 70. මගේ රටරම් පුතේ කිලෝ 80ක් ගත්තොත් පුතේ කිලෝ 80ක් ගත්තොත් ඒකේ වැලි කිලෝ කීයක් කරනවද පුතේ? වැලි කිලෝ 70ක් තියෙනවා. පුතා වැලි 70යි කියන්නේ සිමෙන්ති කොච්චරයිද? ඉතිරි කිලෝ 10යි සිමෙන්තිනේ. පුතා ඉතිරි කිලෝ 10යි මොනවද? ඉතිරි කිලෝ 10යි සිමෙන්ති. කොච්චරයිනේ? මොන සරලයි. මගේ රටරම් පුතේ ඉතිරි කිලෝ ගන්න සිමෙන්ති. සිමෙන්ති. අර නේද? කිලෝ ඉතිරි කිලෝ 10යි සිමෙන්ති. එහෙනම් පුතේ ඔන්න පළවෙනි ගාන අපෙන් අහන්නේ වැලි ගාන විතරයි. පුතේ යන් අපි දෙවෙනි එකට. මගේ රත්තරන් පුතේ දෙවෙනි ගානට යන්න. පුතා ඔන්න Zoom එකේ පොඩි ඉඩක් තියෙනවා. ඔන්න ඕක පුතා link එක share කරලා චුට්ටක් ඕක පුරවන්න. පොඩි ඉඩක් කියන්නේ චූටි ඉඩක් තියෙන්නේ නේ. චූටිම චූටි ඉඩක්. ඕක පුරවන්න link එක චුට්ටක් share කරලා නේ. හරි. පුතේ අපිට කියනවා දෙවෙනි ගාන ඒකෙම වැලි කිලෝ 90ක් අඩංගු වන්නේ ටී මිශ්‍රණයේ කොපමණ කිලෝග්‍රෑම් ගණනකද කියලා අහනවා. පුතා ඔන්න දෙවෙනි ප්‍රශ්නේ හොද එකක් අහනවා. වැලි කිලෝ 90ක් තියෙන්නේ ටී මිශ්‍රණයේ කොච්චරක් තිබ්බොත්ද පුතේ ටී මිශ්‍රණයේ කිලෝ කීයක් තිබ්බොත් වැලි කිලෝ 90ක් තියෙනවද කියලා අහනවා. පුතේ දෙවෙනි ගානට යන්නේ. දෙවෙනි ගානට මම දැන් යන්නේ.
හරි පුතේ ඔන්න දෙවනි කාණ්ඩය යන්න හදන්න. හරි ලේසි දෙවනි කාණ්ඩය. පුතා ඔන්න දෙවනි කාණ්ඩයත් හරිම ලේසි. පුතේ අපෙන් අහන්නේ මෙහෙම එකක්. වැලි කිලෝ 90ක් තිබ්බොත් සිමෙන්ති වැලි කිලෝ 90ක් තිබ්බොත් මුළු මිශ්‍රණයේ ස්කන්ධය අහනවා. පුතේ වැලි කිලෝ 90ක් තිබ්බොත් මුළු මිශ්‍රණයේ ස්කන්ධය අහනවා. අපි මෙහෙම කරමු. දැන් අපි දැන් දැන් අපි අර කලින් ඉගෙන ගත්ත මෙතඩ් එකට හදනවා නම් ශ්‍රෝතේ අපි කලින් ඉගෙන ගත්ත මෙතඩ් එකට හදනවා නම් අපිට පුළුවන් කලින් ඉගෙන ගත්ත විදිහට හදනවා. පුතේ අපි දන්නවා දැන් මොකද්ද වැලි ගාන ගන්නවා. පුතේ වැලි කිලෝ 90ක් තියනවා කියලා කියනවා. වැලි කිලෝ 90ක් තිබ්බොත් අපෙන් අහන්නේ මුළු ස්කන්ධය කියද කියලා. එතකොට අපි වැලි ගාන 90යි දැන් සිමෙන්ති ගාන හොයාගමු. සිමෙන්ති ගාන හොයාගෙන පුතා ඒ දෙක එකතු කරා නම් වැඩේ ඉවරයි නේ. එහෙම කරමුද? එහෙම නැත්නම් එකපාර හදන්නත් පුළුවන් පුතේ. එකපාරම හදන්නත් පුළුවන්. ඒ කොහොමද? සුරපති අපි දන්නවා මෙහෙම එකක්. මෙතන කිලෝ 9යි මෙතන කිලෝ එකයි ඔක්කොම කිලෝ 10යි නේ. කිලෝ 10කින් පුතේ කිලෝ 10ක් තිබ්බොත් කිලෝ 9ක් මොනවා වෙනවද? වැලි කියලා කියනවා. පුතේ කිලෝ 10ක් තිබ්බොත් කිලෝ 9ක් වැලි කියලා කියනවා. දැන් අපිට කියන්නේ පුතේ කිලෝ 90ක් තිබ්බොත් කියලානේ. වැලි කිලෝ 90ක් තිබ්බොත් නේ. පුතේ අපි දන්නවා වැලි කොච්චරක්ද තියෙන්නේ? අපි දන්නවා වැලි වැලි කොච්චරක් තිබ්බොත් මුළු ප්‍රමාණය කොච්චරද? වැලි 9ක් තිබ්බොත් මුළු ප්‍රමාණය කිලෝ 10යි. වැලි 9ක් තිබ්බොත් මුළු ප්‍රමාණය කිලෝ 10යි. එහෙම වුණොත් පුතා කිලෝ නේ සම්පූර්ණ ගාන කිලෝ 90කට කොච්චරද කියලා හොයන්න පුළුවන්. කිලෝ 90කට කොච්චරද කියලා හොයන්න පුළුවන්. හැබැයි මගේ පුතා මං හිතනවා මේක අපිට ලේසිම දැන්. දැන් ඔයාලා පළවෙනි ගානත් හදපු නිසා මේකට මේකනේ මීට කලින් ගාන හදපු නිසා හුරු වෙලා තියෙනවා. සිමෙන්ති ගාන හොයලා ගේම ගහ ගන්න තිබ්බොත් ලේසි නේ. පුතේ මම දන්නවා දැන් දෙවනි විශ්වනේ පුතා වැලි කොච්චරද වැලි 90ක් තියෙනවා කියලා කියනවා. අපි දෙවනි මිශ්‍රණය සිමෙන්ති ගාන කියන්නේ නැහැ. මම හිතනවා සිමෙන්ති ගාන එක්ස් කියලා. මගේ පුතා අපි දන්නවා දෙවනි මිශ්‍රණය අපිට ගානේ ඔන්න චුට්ටක් ගාන ශ්‍රියා කරනකොට පොඩ්ඩක් අනිත් අයට බලා ගන්න. මගේ පුතා ගාන චුට්ටක් ශ්‍රියා කරමු. හරි. ඔන්න පුතේ ගාන නැති අය කවුරු හරි හිටියොත් කියලා ඔන්න ශ්‍රියා කරේ. දෙවනි ප්‍රශ්නය කියන වැලි කිලෝ 90ක් අඩංගු වන්නේ ටීමේෂනේ කොපමණ කිලෝග්‍රෑම් ගණනකද කියලා අහන්නේ. පුතේ ප්‍රශ්නයෙන් කරමු. මගේ පුතේ වැලි කිලෝ 90ක් තියෙන්නේ සම්පූර්ණ මුළු ස්කන්ධේ කොච්චරක් වුණද පුතා? වැලි 90යි නම් සිමෙන්ති ගාන හොයාගමු. සිමෙන්ති ගාන හොයාගත්තා නම් මුළු ගාන කියන්නේ ওই දෙකේ එකතුවනේ. එහෙනම් පුතා ඔන්න මම හොයනවා ඉස්සරවම. සිමෙන්ති ස්කන්ධ දෙවනි මිශ්‍රණය පුතේ සිමෙන්ති ස්කන්ධ. එකපාර හදන්නත් පුළුවන් මම ඒක නෙමෙත් ඔන්න කලින් කිව්වා පුතා. සිමෙන්ති ස්කන්ධ. මොකද පුතේ ඔන්න සිමෙන්ති ස්කන්ධය හොයන්න මොකද කරන්නේ අපි? අනුපාත දෙක පුතේ සමාන කරමුනේ. මොන මම සිමෙන්ති ස්කන්ධය හොයනවා පුතේ අනුපාත දෙක සමාන කරමු. කොහොමද කරන්නේ? 1:9 සමාන වෙන්න ඕන පුතා. 1:90ටනේ පුතේ බෙදීමක් කරමු. එතකොට 1:9 සමාන වෙනවා x බෙදීම පුතේ 90ටනේ. බෙදීමක් කරන්නේ මේක මෙහෙම කරකන්න තියෙන තියෙන පුතේ. එතකොට පුතේ 90 අයින් කරන්නේ දෙපැත්තම අපි 90ෙන් ගුණ කරන්න ඕනේ. දෙපැත්තම මගේ පුතා 90ෙන් මොනවා කරන්න ඕනද? ගුණ කරන්න ඕනේ. මේ දෙපැත්තම 90ෙන් ගුණ කරා නම් වැඩේ කොට. පුතේ එනවා ගොන්න. මෙතන 90ටන් කැපිලා නෝ පුතා. මෙතන 9:9 එකයි මගේ පුතේ 90ට 9 එක කියලා 10යි. 10 වරක් ඉදිරියට පුතා කීයද? 10 වරක් එක 10යි කියලා එනවා. කිලෝ කීයද පුතා එන්නේ? පුතේ x සමානයි කිලෝ 10යි කියලා එනවා. මගේ පුතේ x සමානයි ඒ කියන්නේ සිමෙන්ති කිලෝ 10යි. ඉතින් පුතේ සිමෙන්ති කිලෝ 10යි නම් මුළු ස්කන්ධය කීයද? මේ x 10යි නම් පුතේ සිමෙන්ති 10යි වැලි 90යි ඔක්කොම කීයද පුතා? කියන්න ඔක්කොම කීයද? මගේ රත්තරන් පුතේ ඔක්කොම chat එකේ දාහල්ලා දැන් set එක දානවා උත්තර නියමයි. සතුටුයි බලාගෙන. පට්ට පුතේ සිමෙන්ති කිලෝ 10යි නම් වැලි කිලෝ 90යි නම් ඔක්කොම පුතා 100යි. එහෙනම් පුතා මුළු ස්කන්ධය. ටී මිශ්‍රණයේ මුළු ස්කන්ධය තුරා ජීවන දෙපට පොරන් තියලා ලියලා ඉන්නේ. ටී මිශ්‍රණයේ මුළු ස්කන්ධය. කියනවා 100 කිලෝ කියලා. කිලෝ 100ක් තිබුත් පුතේ 90ක් වැලි 10ක් සිමෙන්ති. හරි නේද? ඔන්න වැඩේ කොට. ඉතින් පුතේ ඔන්න වැඩේ කොට. ඉක්මන් කරමු. try ඉක්මන් කරමු. හරි ඉක්මන් මගේ වැඩ ටික ඉක්මනින් හදලා දාමු. හරි. පුතේ යන් අපි එහෙනම් ඊළඟ ගානට හරි නේ. පුතා වෙයි නයි කවුරුත් left එන්න එපා. මොකද ආ එන්න බැරි වේ දැන් ඈ. zoom එක full. හරි නේ? හරි. ඉතින් පුතේ යන් අපි ඊළඟ ගානට. අපිට කියනවා මොකද්ද? පහලට ගන්න තව පහලට ගන්න. පුතේ S මිශ්‍රණයෙන් කිලෝ 160ක්ද? හරිද? S මිශ්‍රණයෙන් කිලෝ 160ක්ද? T මිශ්‍රණයෙන් කිලෝ 200ක්ද? ජලය කිලෝ 40ක්ද මිශ්‍ර කිරීමෙන් බදාමයක් සාදා ගන්නු ලැබේ. පුතේ ඔන්න අපිට කියනවා බදාමයක් හදා ගන්නවලු S වලින් කිලෝ 160ක් ගන්නවලු.
ටී වලින් කිලෝ 200ක් ගන්නවලු. ඊට අමතරව ජලය කිලෝ 40ක් උත්පතේ ගන්නවලු. අපෙන් අහන්නේ තියෙන ඔක්කොම වැලි ස්කන්ධය. මම පුතා අපෙන් අහනවා තියෙන ඔක්කොම වැලි ස්කන්ධයනේ. පුතේ දැන් මං චොට්ටක් මේක මකනවා. මේක මකනවා. ඔන්න පුතා බලන්න තියෙනවා අපිට මොකද්ද? පුතේ ඔන්න තුන්වෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නේ පුතේ S වල තියෙනවලු කිලෝ කීයක්ද? පුතේ S වල තියෙනවලු කිලෝ 160ක්. පුතේ ස්මිෂනේ තියෙනවලු කිලෝ 160ක්. ඒකෝට අපි දැන් වෙන් කරගන්න ඕන නම් S වල වැලි කොච්චරක්ද සිමෙන්ති කොච්චරක්ද කියලා. පුතේ චුට්ටි මැසේජ් එකක් දැක්කා සර්ට සිග්නල් රතු කියලා. මම පෙරවට ටික චුට්ටක් ඇහෙන්නේ පේන්නේ නැති සෙට් ඇහෙනවා පේනවා නම් හැමෝටම හොඳටම ආව ඇහෙනවා පේනවා නම් පුතේ චුට්ටක් ස්ක්‍රීන් එක අයින් කරන්න. මගේ වරට මොකද ඇහෙනවා පේනවා නම් ඉක්මනින් හાર્ට් එකක් දාගෙන යන්නවල්ලා හાર્ට් එකක් දාගෙන යන්නවල්ලා හරි ඉක්මනින් 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 හරි හරි පොදේ අවුලක් නැහැ අවුලක් නැහැ හොඳටම ඇහෙනවා පේනවා හරි දැක්කන්නේ ඔන්න පොදේ ඕගොල්ලෝගේ සමාඩ ඔයාගේ සිග්නල් අවුලක් ඇත්තේ පොදේ ඈ දැක්කන්නේ හරි සෑහෙන පිරිසකට හොඳට ඇහෙනවා පේනවා ගැටලුවක් නැහැ හරි එහෙනම් පොදේ ඔන්න අපිට පොදේ ප්‍රශ්න දැන් ශ්‍රියා කරමු S මිශ්‍රණය කිලෝ 160ක් තියෙනවා කියනවා T මිශ්‍රණය මගේ පොදේ කිලෝ කීයක් තියෙනවා කියනවාද 200ක් जलयात किलो दान ජලයේ කිලෝ 40ක් දානවා. ජලයේ ගාන වැඩක් නැහැ නේ අපිට ඉස්සරවම අපෙන් අහනවා වැලි ස්කන්ධය කොපමණද කියලා අහනවා. ශිරපතේ හරි ලේසි. ප්‍රශ්නේ අයි කරමු. හරි. පුතා අපි වෙන වෙනම හොයාගමු. වෙන වෙනම හොයාගමුනේ. මේකේ වැලි කොච්චරක් තියෙනවද? මේකේ වැලි කොච්චරක් තියෙනවද කියලා අපි දන්නවනේ හොයාගන්න විදිය. පුතා එහෙනම් ඔන්න මම ඉස්සරවම S වල වැලි ගාන හොයන්නේ. S වල පුතේ වැලි ස්කන්ධය. හරි ලේසි හොයන්න. පුතා අපි දන්නේ මෙච්චරනේ. S වල වැලි කොහොමද තියෙන්නේ පුතේ? ඉස්සල වැලි ස්කන්ධය අපි දන්නේ මෙතන අනුපාතයේ ගානේ දුන්නේ සිමෙන්ති කිලෝ 1කට වැලි කිලෝ 7යි. ඒ කියන්නේ ඔක්කොම කිලෝ 8ක් තිබුණොත් පුතේ ඒකෙන් 7ක් මොනවාද වැලි? මත අපි දන්නේ කිලෝ 8ක් තිබ්බොත් ඒකෙන් 7ක් වැලි නම් කිලෝ 160ක් තිබ්බොත් වැලි කොච්චරද? මත අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද මෙතනට ගෑ? මොකද්ද? මගේ පුතා කිලෝ 8 මෙතන මෙතන එකයි මෙතන 7යි ඔක්කොම 8යි. චුරුපදේ කිලෝ 8න් 7ක් වැලිනි 8න් 7ක් වැලි තිබ්බොත් 160කට කොච්චරද 8න් 7ක් වැලි තිබ්බොත් 160කට කොච්චරද පුතේ අදම දාමුනේ මන්න 8ට 8 ඒවා එකයි පුතා 160කට 8 ඒවා කියද 20යි නේ පුතා 20 ඒවා 7ක් 140යි මග පුතේ කිලෝ 140යි වැලි මේක පුතේ වැලි කිලෝ 140යි මග රත්තරන් පුතා මේකටත් යන් ඒකේ අපි දන්නේ මොකද්ද සර් කා මේකත් අපි ලියලා එන කොටේ වැලි ස්ථානය කරා මම උන්නේ මම දන්නවා කට්ටිය උත්තර දැන් කියන ගමන් ඉන්නේ සරෝගේ උත්තරේ මෙච්චරයි මෙච්චරයි කියලා දැන් මම කියන ගමන් ඉන්නේ. පුතා ඔන්න දරාගෙන ඉන්න. මම රත්තරන් බලන්න මෙතන කිලෝ එකක් මෙතන කිලෝ 9යි. කොම කිලෝ 10යි. කිලෝ 10ක් තිබ්බොත් 9ක් මොනවාද? වැලි සාරා. එහෙනම් මෙයාට අපේ කිලෝ 10ක් තිබ්බොත් 9ක් වැඩි නම් කිලෝ 200ක් තිබ්බොත් වැඩි කොච්චරද? කිලෝ 200ක් තිබ්බොත් වැඩි කොච්චරද? මේ බිඳුවට බිඳුවක් කපන්න 20 ඒ වගේ තිබ්බොත් වැඩි 280යි. මම පුතේ 20 उत्तर उत्तरे उत्तरे सर मट उत्तरे अवंक मगे अवंक बुरा उत्तर आवा නෙත්නි කාව්‍ය දාන උත්තර ආව නියමයි මගේ පුතේ වෙරි ගුඩ් හරි සෑහෙන පිරිසක් අත් ඔස්සනවානේ හරි සතුටුයි බලගෙන හරි නියමයි හරි
අශිනි දාන උත්තරය අවශ්‍යද නේම හරි කො හරි ඒ සමහරව නේ හදලා පොටෝ දාන නේම එයාට අවුලක් නැහැ හරි පොතල ඔය ගෲප් ලින්ක් ඉල්ලුවා නේද හරි ශ්‍රවදේ WhatsApp ගෲප් එකක හරි නැත්තම් මගේ පුතා ඔන්න දැන් chat එකට දායි ගෲප් ලින්ක් එකක් ඈ මගේ වැඩ ගෲප් එකක හරි නැත්තම් පුතේ chat එකට දැන් දායි WhatsApp ගෲප් ලින්ක් එකක් ඔන්න ඕකෙන් පුතේ එකකට ඇඩ් වෙන්න පුතා එකකට ඇඩ් වුණා නම් ඇති ගෲප් පොඩකට ඇඩ් වෙන්න එපා මොකද පුතේ එකක හරි ඉන්නවා නම් ඔබට ඇඩ් වෙන්න එපා බොරුවට කට්ටිය පෙරුණාම කරදරයි නේ එහෙනම් මගේ පුතේ එකකවත් නැත්තම් විතරක්ම ඇඩ් වෙන්න ඔයාලා හරි නේද ඔයාලා දන්නවනේ ඉන්නවද නැද්ද කියලා හරි පුතේ ඉක්මනින් හදමු ඉක්මනින් හදමු පුතේ සිමෙන්ති ස්කන්ධය අපි දන්නවා S වල පුතේ කිලෝ 160 නේ පුතා මේ එකපාර ලියලා දාන්න එකපාර ලියලා දාන්න පුතේ S වල තිබ්බා කිලෝ කිය දැන් ඔයාලා දාන්න ඕනේ මං ගණන් හදලා වැඩක් නැහැ නේ ඕගොල්ලෝ උත්තර දාන්න ඕනේ chat එකට පුළුවන් තරම් නේ පුතා සිමෙන්ති S මිශ්‍රණය කිලෝ 160ක් තිබ්බා මගේ රතරම් පුතේ S මිශ්‍රණය තිබ්බ කිලෝ 160 140ක් පුතා වැලි එහෙනම් ඉතුරු ඉස්ස මොනාද සිමෙන්ති නේද පුතේ වැලි සහ සිමෙන්ති S වල තියෙන්නේ පුතේ S වල 160න් පුතේ 140ක් පුතා මොනවාද වැලි නම් ඉතුරු කිලෝ 20 පුතේ මොනවාද ඉතුරු කිලෝ 20 සිමෙන්ති එහෙනම් S වලින් එනවා කිලෝ 20ක් පුතේ T වලට යක් T වල සර් ඒකේ කිලෝ 200න් 180ක් වැලි එහෙනම් සර් ඒකේ ඉතුරු 20 ඒකෙත් වැලි තමයි ඒකෙත් සෝරි ඒකේ සිමෙන්ති තමයි පුතේ මේකේ කිලෝ 200න් 180ක් වැලි නම් 200න් පුතේ 180ක් වැලි නම් ඉතුරු 20 මොනවාද සිමෙන්ති හරි නේද පුතේ 20 එකතු කරේ 20 කිලෝ කියන්නේ සෑ කිලෝ 46 කියලා වෙනවා අපිට හරියට දැන් 40 ආවා කියන වැඩේ කොට මොකද උර පුතේ 40 ආවා කියන වැඩේ කොට හරි නේද කටේ උත්තර දාන අනේම වැඩේ කොට හරි යුත් මේකා නේමයි හරි මලේෂියා නේමයි නෙත්මි කාවින්දියා නේමයි මගුරා වැරි කොට හදලා දාම් ඉක්මනින් දාම් හරි ඉක්මන් කරා පුතා ඔන්න ඒකත් හරි එහෙනම් ඒකත් මගේ වැඩ ඔන්න හරියක් ඒකත් හරි හත්පද යන අවසාන ප්‍රශ්නෙට යන්නේ හරි බලන්න අවසානෙට හරි බලමු අවසාන එක මොකද්ද කියන්නේ කියලා හරිනේ පොතේ අපිට කියනවා දැන් ඔන්න අපිට කියනවා පොතේ සිමෙන්ති වැලි හා ජලය අතර ස්කන්ධ අනුපාතය ලියන්න හරිනේ පොතේ සිමෙන්ති වැලි ජලය අතර ස්කන්ධ අනුපාතය අපිට ඔන්න ලියන්න කියනවානේ මගේ පොතේ සිමෙන්ති වැලි සහ ජලය අතර ස්කන්ධ අනුපාතය සරලමාකාරයෙන් ලියන්න කියන්නේ සරලමාකාරයෙන් පොතේ අපි දැන් දන්නවා ඒකට දාපු සිමෙන්ති ස්කන්ධය පොතේ 40යි වැලි ස්කන්ධය 320යි ජලය පොතේ කිලෝ 40යි නේ ජලය 40යි එහෙනම් පුතා ඔන්න 4 වෙනි ප්‍රශ්නේ දැන් හදලා දාමු මම පොතේ 4 වෙනි ප්‍රශ්නේ තෝරනවා හදලා දාමු පොතේ බලන්න ප්‍රශ්නය කරමු සර් පස්සේ නේද පොතේ අපිට කියනවා
ඒ අනුපාත ටික සරලම ආකාරයෙන් ලියන්න කියලා සිමෙන්ති සහ වැලි සහ ජලය අතර අනුපාතය. මොකද මම ලියනවා සිමෙන්ති කුවේ අනුපාත වැලි අනුපාත ජලය. මොකද අවසානටයි දාන තුනේම අනුපාතය කියලා ලියන්න කියලා. අවසානට දාන තුනේම අනුපාතය මොකද ලියන්න කියලා කියන්නේ. හරි. එතකොට පුතේ අපි දන්නවා දාපු සිමෙන්ති ගාන කොච්චරද කිලෝ 40යි. පුතේ දාපු කිලෝ සිමෙන්ති ගාන කිලෝ 40යි. පුතේ දාපු වැලි ගාන කිලෝ කීයද? දාපු වැලි ගාන කිලෝ 320යි. සුරම දාපු වැලි ගාන කිලෝ 320යි. පුතේ දාපු ජලය ගාන කිව්වා කිලෝ 40යි කියන. පුතේ දාන ජලය ගාන කිලෝ 40යි කියලා ගාන කිව්වා පුතේ. දාන ජලය ගාන කිලෝ 40යි කියලා ගාන කිව්වා. පුතේ අපිට දැන් ඕක අනුපාතයේ සරලමාකාරයෙන් ලියන්න කියලා කිව්වේ. එහෙනම් බෙදන්න පුළුවන් ලොකුමගෙන් බෙදන්න. මගර තරම් පොදේ බෙදන්න පුළුවන් ලොකුමගෙන් ඈ ලොකුමගෙන් බෙදන්න. එහෙනම් ඔන්න මේ තුනම මට බෙදන්න පුළුවන් 40න්. තා තුනම 40න් බෙදන්න පුළුවන්. එහෙනම් ඔන්න මුත් 40න් බෙදනවා. මගේ පුතා මුත් 40න් බෙදනවා. මුත් 40. පොදේ තුනම බෙදෙනවා නම් විතරයි බෙදන්න පුළුවන් 40. නැත්නම් බෙදන්න බෑ. පුතා මෙයා ඔක්කොට 40 පොදේ කැපිලා ගියාම 1 කියන අනුපාතය. මෙතන පොදේ අපිට එනවා බිඳුවට බිඳුව කැපිලා 32 බෙදීම 4 කියන්නේ පොදේ 8යි. මගර තරම් පොදේ මෙතනින් අපිට එනවා 40 බෙදීම 40 කියන්නේ 1 කියලා. ඔන්න පුතා සරලම ආකාරය. विश्वास හරි එනම් ජුරුවද ඔන්න වැඩේ කොට සම්පූර්ණ ගාන කොටස් ඔච්චරද පුතේ තිබ්බේ තව තියෙනවද ඒ ගානේ පුතේ ඒ ගානේ තව කොටස් තියෙනවද තව කොටස් තියෙනවද චුට්ටක් දාන්න හරි නෑ කියලා කියන වැඩේ කොට හරි 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 පුතේ ප්‍රශ්නයක් කරන්න එහෙනම් හරි මගේ ජුරුවද ඔන්න අපි අහගෙන ඉල්ලගො පැය පන්තියේ ඔන්න පැය පන්තියේ මගේ පුතා අදත් අපි සාකච්ඡා කරා වෙනදා වගේම පුතා ඒ වගේම ඔන්න कथा करें බාග ඊට පස්සේ සම්භාවිත ආහාර උපසටහ ඊළඟට මේක කතා කරා ඊට පස්සේ වර්ගඵලය ඔය සෙට් එකම කතා කරානේ හරි ඉතින් ඔක්කොම ටික අපි මේ ටික ඔක්කොම කතා කරලා ඉතින් ඉදිරියටත් දිගටම මේක යනවා පුතා ඔන්න හෙට දිනේ රෑ 9ට මම තියන්න හිතාගෙන ඉන්නවා හෙට පෝයනේ දැන් අත කතාව කියන හෙට පෝය ඉතින් පුතේ මෙහෙම මේක කලින් කියලා දෙන්න හෙට පෝය නිසා පුතා සමහරක් විතරක बेरी නවයේ වෙනකොට ගිහින් එන්න බැරි වුණොත් වගේ පොතේ හෙට රෑ පන්තිය නැහැ හෙට පැයේ පන්තිය නැහැ එහෙම වුණොත් හරිනේ එහෙම වුණොත් විතරක් නැහැ අනිවාර්යෙන් නැත්තම් තියෙනවා හරිනේ නැත්නම් අනිවාර්යෙන් තියෙනවා හරිනේ රෑ 9ට හෙටත් ඔන්න තියෙනවා පුතාලා චුට්ටක් බලන්න හෙට තියෙනවා දැන් දෙකට මම පොතේ ස්ටේටස් එකක් දාන්න පුතාලා මගේ ස්ටේටස් දෙන්නනේ නැති ආ චුට්ටක් මාව සේව් කරා මට මැසේජ් එකක් දාන්න මගේ නම්බර් එක ඔන්න ඕකේ ඇති හරිනේ මාව මගේ ස්ටේටස් දෙන්නනේ නැති දරුවෝ ටික චුට්ටක් මාව සේව් කරා මැසේජ් එකක් දාහල්ලා හරිනේ හරි එතකොට පුතේ තියරේ ක්ලාස් වලට එන්නේ කොහොමද කියලා පුතා මුදල් කියවා යන පන්ති නැතුව නොවේ ඒවා තියෙනවා අපේ එතකොට මම ඒවා ගැන මේකේ විස්තර කියන්නේ නැහැ පුතේ මොකද මම මේකේ කර මේකේ භාගයක් කරලා ඉතුරු ටික කරගන්න අර තියරේ ක්ලාස් හරි එන්නේ කියලා කියන්නේ නැහැ කවදාවත් උඹට මේකේ ටික අස්සනට යනවා ඒ වගේ ටික ඒ විදිහට යනවා ඒවට පුතේ එන්න අවශ්‍ය දරුවෝ ඉන්නවා නම් විතර ඔන්න WhatsApp නම්බර් එක දාලා ඇති කියලා පුතා මැසේජ් එකක් දාලා විස්තර ටික අහගන්න ඉල්ල ගන්න ඒකට මැසේජ් එකක් දාලා විස්තර ටික අහගෙන ඉල්ලගෙන මගේ පුතා ක්ලාස් එකට එන්න හරිනේ ඒකට මැසේජ් එකක් දාලා විස්තර ටික අහලා ඉන්නගෙන මැසේජ් ක්ලාස් එකට එන්න හරි එහෙනම් පොදේ ඔන්න ඇයි පන්තියෙන් අරත් යන්න වෙලාව ඇවිත් තියෙනවා අපි උපරිම
වැඩක් ගත්තා කියලා මං හිතනවා වෙනද වගේ හරිනේ එහෙනම් පුතේ ආය අපි හම්බ වෙනවා හෙට රෑ 9ට මොකද ඉතින් පුතා හෙට රෑ 9ට එහෙනම් පුතේ ගිහින් එන්න හැමෝටම ආයිබෝවන් තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න මගේ වැඩවල ටික හැමෝම හරිනේ එහෙනම් පුතා යනවා බයි ගුඩ් නයිට් ජය වේවා